මේ මාස 13 වන දින වැලිකන්ද පොලිස් අසමේ සඳුන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ආයෂා කුමුදුනි නැමැති අවුරුදු 19ක කාන්තාවක් ශරීරයට ගින ඇවිලීම නිසා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා. පසුව පසුගිය 24 වන දින මෙම කාන්තාව පිලිස්සින් තුවාල නිසා ඇති වූ රෝගී තත්ත්වය මත මියගොස්තිබුණා. මෙම මියයාම නිවසේ තිබූ ගෑස් සිලින්ඩරයක් පිපිරී යාම නිසා සිදු වූ මරණයක් ලෙසට වැරදි තොරතුරක් සමාජගත වී තිබෙනවා. මේ සම්බන්ධව වැඩිදුර සොයා බැලීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව මෙම සිදුවීම ගෑස් සිලින්ඩරයක් පිපිරා යාම නිසා සිදු වූ මරණයක් නොවන බවට මේ වන විට සියලුම විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. පසුගිය 13 වෙනි දින සහ 6 දින කීපය තුළ මෙම කාන්තාව තම ස්වාමි පුරුෂයා සමග යම් සිත් අමනාපයකින් සිට බවට වාර්තා වෙනවා. ඒ වගේම මෙම පුරුෂයා 13 වෙනි දින උදෑසන තම නිවසෙන් රැකියාව සඳහා පිටත්ව ගිය පසු ඔහු අතරමඟ ගමන් කිරීමෙන් සිටියේදී මෙම කාන්තාව විසින් මෙම පුරුෂයාට තම දුරකථනයෙන් වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඇය විසින් ලාම්පු තෙල් ඇඟට හලා ගන්නා බව පෙන්වමින් ලාම්පු තෙල් බෝතලයක් ඇඟට ඇයගේ ශරීරයට හලා ගැනීම සිදුකර තිබෙනවා. ඒ වගේම ලාම්පු තෙල් ඇඟට හලාගෙන ඇය මිය යන බවද මෙම අවස්ථාවේ මෙම කාන්තාව විසින් ස්වාමි පුරුෂයාට වීඩියෝ දුරකථන ඇමතුම් මගින් දැනුම් දී තිබෙනවා. වහා මෙම ස්වාමි පුරුෂයා නැවත කඩිනමින් නිවස වෙත පැමිණ තිබෙනවා. එම අවස්ථාව වෙන විට මෙම කාන්තාවගේ ශරීරයට ගිනි ඇවිලි අය නිවසෙන් එළියට ගමන් කරමින් සිට තිබෙනවා. ඒ වගේම එම අවස්ථාවේ මෙම නිවසේ ආසන්නයේ පදිංචිව සිටින අසල්වාසීන් පැමිණ මෙම කාන්තාවගේ ගිනි ශරීරයේ ඇවිලි තිබෙන ගිනි නිවීමට කටයුතු කොට වහම වැලිකන්ද රෝහලටත් ඉන්පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. පොලිසිය විසින් පසුව කරන ලද විමර්ශනවලදී මෙම නිවසේ බිම ලාම්පු තෙල් විසිරී තිබෙන බවට නිරීක්ෂණය වී තිබෙනවා. ඒ වගේම නිවසේ කිසිම උපකරණයකට හෝ වෙනත් ද්‍රව්‍යයකට හෝ ගිනි ඇවිලීමක් සිදුව තිබෙන්නේ නැහැ. ඒ වගේම නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය සෙනමෙතනම් ගෑස් සිලින්ඩරය හා සම්බන්ධ වෙච්ච ගෑස් ලිප සහ ඊට අදාළ කිසිම උපකරණයක් ගිනි ඇවිලීමක් හෝ වෙන එයානි ආකාරයේ සිදුවීමක් සිදු වී තිබුණ නැති බව නොමැති බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව කොටාස අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් විසින් මේ ස්ථානය පරීක්ෂා කොට තිබෙනවා. ඔවුන්ගේ නිරීක්ෂණ අනුවත් මෙම ස්ථානයේ කිසිම ආකාරයක පිපිරීමක් සිදු වී නැති බවට නිරීක්ෂණය වෙනවා. ඒ වගේම අසල්වාසීන්ගේ සාක්ෂිය අනුව මෙම ස්ථානයේ කිසිම ආකාරයක පිපිරීමක් සිදු වී තිබෙන බවට නිරීක්ෂණය වන්නේ නැහැ. ඒ වගේම මෙම ස්ථානයේ ගෑස් ලිප මත පිසින ආහාර හෝ පිසීමට සකස් කරන ලද ආහාර හෝ කිසි දෙයක් නොතිබව වට වාර්තා වෙනවා. ඒ වගේම මෙම සිදුවීම වන අවස්ථාවේ ගෑස් ලිප දැල්වීම තිබු බව හෝ එවැනි ආකාර දෙයක් වාර්තා වන්නේ නැහැ. නමුත් හිස් ලාම්පු තෙල් ගඳ වහනය වන හිස් බෝතලයක් මේ ස්ථානයේ තිබු බවට වාර්තා වෙනවා. මෙම තත්ත්වය අනුව පොලිස් පරීක්ෂණ වලින් සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය වී තිබෙන්නේ මෙම කාන්තාව විසින් යම් සියදිවි නසා ගැනීමට කටයුතු කර තිබෙන බවයි. විශේෂයෙන්ම තවදුරටත් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වනවා. නමුත් පැහැදිලිව කියව හැකි කාරණය වන්නේ මෙම කාන්තාවගේ මරණය ගෑස් සිලින්ඩරයක් පුපුරා යාම නිසා ඇති වූ මරණයක් නොවන බවත් දැනට විමර්ශන සිදු කර තිබෙන විමර්ශන අනුව මෙම කාන්තාව සියදිවි නසා ගැනීමට උත්සාහ කර ලාම්පු තෙල් ඇඟ මත හලා ගැනීම තුළ ඒට ගිනි තබා ගැනීම නැති වූ මරණයක් බවට මේ වන විට නිරීක්ෂණය කර තිබෙනවා. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු කිරීමට වැලිකන්ද පොලිසිය විසින් කටයුතු සිදු කරනු ලබනවා.